එහෙම එකක් නෑ. මම කොහොමත් බදුල්ලේ සංවිධායකවරයෙක් නෙවෙයිනි. මං තවමිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙනි. තාම අපිට අපිට පොහොට්ටුව කියලා කියන්න බෑනේ. ඔය එක්කිනෙකුට කියන්න පුළුවන් පොහොට්ටුව කියලා. දැන් පොහොට්ටුව කියලා අන්තිමට කොහොමද වමාරපු හැටි? පොහොට්ටුව කියලා අන්තිමට වමාරුවේ නැද්ද? මහින්ද අමරවීර මහත්තයාගේ ලියුම නැත්තම් මොකද වෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. ඒ ලියුම නිසා තමයි රැකුනේ. ඒ නිසා අපි ඔක්කොම තවම මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු සීලු දෙනාම මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හැටියටයි ඉන්නේ. පක්ෂ ભેදයක් නැහැ. අපි ඔක්කොම එක ත්‍රිවිල් එකේ හිටියේ. ඊට අනිද්දා එනවනේ ජනාධිපති මැතිවරණේ. මේ අවුරුද්ද අවසානේ. එතකොට තමයි ත්‍රිවිල් එකෙන් ඔක්කොම බහින්නේ. මම නම් හරියටම දන්නේ නැහැ. ඒ ගැන කවුරුත් හරියටම ප්‍රකාශයක් කරලා නැහැ. ඉතින් මට ඒ ගැන කියන්න බෑ කවුරුත් කියලා නැති නිසා. යම් කිසි දෙයක් කිව්වොතින් ඒක හරියාකාරවම ඉෂ්ට වෙන බව මේ රටේ මහජනතාව දන්නවා. මොකද මම සිරිසේන මහත්තයත් එක්ක යන්න බෑ කියලා මං දොට්ට වැහපු පළවෙනි මිනිහා 2005 ජනවාරි මාසේ. ඊට පස්සේ මම මහින්ද රාජපක්ෂ මහත්තයට කිව්වා ආණ්ඩුව බාර ගන්න එපා, ඔබතුමා වැටෙනවා, ඔබතුමා වට්ටණ්ඩයි මේ ගහන්නේ උගුල කියන එක. ඒකත් එලෙසම සිද්ධ වුණා. ඉතින් මං කියපු හැම දෙයක්ම හරි ගියා. මං ඉදිරියේදීත් කියනවා දැන් කියන්නේ නැහැ. නමුත් රෙද්ද බණියම අඳින මිනිහෙක් තමයි ඊළඟ ගමනත් ජනාධිපතිවරේ හැටියට පත් වෙන්නේ කියන එක. ඒක මං කියන්නේ නැහැ දැම්ම කවුද කියලා. දැම්ම කියන්න බෑනේ. තාම කවුරුත් UNP එකෙන් නම් කරලත් නැහැ. JVP එකෙන් නම් කරලත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂිනුත් නැහැ. තාම පොහොට්ටුවෙනුත් නැහැ. ඒක නිසා කවුරුත් නම් නොකර මට කියන්න බෑ. මං කියන විදිහට එතුමා නාම යෝජනා පත්‍රයේ බාර දුන්නොත් ජනාධිපති මැතිවරණයට මැතිවරණ කොමසාරිස්තුමා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මැතිවරණයෙන් පස්සේ යන්න පුළුවන් උසාවියට. හැම ජනාධිපති මැතිවරණයකට පස්සෙම උසාවියට ගිහිල්ලා තියෙනවා පහුගිය වතාවේ ඇරෙන්න. ඉතින් ඒ උසාවියෙන් දෙන තීන්දුව ගැන මට කියන්න බෑ. නමුත් එතුමාගේ නාම යෝජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රතික්ෂේප කරන්නේ නැති බව මම දන්නවා. මම කියන්නේ මහින්ද මහත්තයා ආ යුතුයි කියන එක. මොකද රටේ මහජනතාව බලාපොරොත්තු වෙන්නේ මහින්ද මහත්තයාව. මට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. මම කියන්නේ මේ රටට අවශ්‍ය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, රට සංවර්ධනය කරන්න පුළුවන්, ඒ වගේම පිළිගන්නේ නැති නායකයෙක්. ඇයි මං එහෙම කියන්නේ? පහුගිය රජයවල් හැම එකක්ම ඒ හැම එතු ඒ රජයට විරුද්ධව කතා කරපු මාධ්‍යවේදීන් හා වෙනත් අයව ඒගොල්ලන් ඒගොල්ලන්ට ගැහුවා, ඒගොල්ලන් මැරුවා. තමන්ගේ බලය ආරක්ෂා කරන්න මේ හැම දෙයක්ම කරා. ඒක කවුරුත් පිළිගන්න ඕන. මාධ්‍යවේදීන් හැටියට ඕගොල්ලොනුත් පිළිගන්න ඕන. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් කෙනාට මම කැමති නැහැ. මොකද මම මුහුකුරා ගිය දේශපාලඥයෙක් හැටියට අවුරුදු 37ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් හැටියට අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් හැටියට මම කැමති නෑ ඒ වගේ කෙනෙක් එනවට. මං කියන්නේ පලිගන් නැති ඒකාධිපති ස්වරූපයක් නැති ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් තමයි අපේ රටට අවශ්‍යයි.